नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से चत्तारो निगह प्रतिधर्म इच्छा संख्या मना का दुर्भालो भोगामि उत्पद्यन्तु सह धम्मेनापि अयं पचनो धम्मो हिभोकन्तु मनसो दुर्लभो लोकस्मिन् भोगे लब्धा सह धम्मेन यतो मे अभुग्गच्छतु सह धम्मे सह गाति सा उपध्यायेति अयं द्वितीयो धम्मो हिभोकन्तु मनसो दुर्लभो लोकस्मिन् भोगे लब्धा सह गम्येन यतं लब्धा सह ज्ञाति सा उपध्यायेति चिरं जीवामि दीर्घमध्यायं पालयेति अयं तत्कथयो धम्मो हिस्सोकन्तो मनसो दुर्लभो लोकस्मिन् भोगे लब्धा सह गम्येन यतं लब्धा सह ज्ञाति सा उपध्यायेति चिरं जीवित्वा दीर्घमध्यायं पालयित्वा आयस भेद परम मरण सुगति सगन लोकन उपसज्जामी कि अयम चतुर्थो धर्मो इच्छो कंतो मनसो दुर्लभो लोकस्मिन् इमे संचतुर्णं धर्मानं इच्छानं कंकानं मनापानं दुर्लभानं लोकस्मिन् चत्तारो धर्मा प्रतिलाभाय संवर्तन्ति इति प्रज्ञावन्त पिन्नतुनि तुम लोग काम करे वो सामान्य बुद्धि जानन वाहन के सहस नौरे जेठवाना रामे लेदीन हाल ये अनाथ तिन्ने के सीतु वर्या दास जेवार या बुद्ध वंदे नाम से आना कहा दास वाद बुद्धि जान वाहन के लिए कष्ट ना आने लें बुद्धि जान वाहन से बुद्ध सुकुमार लाए शास्त्रीय सुकुमार लाए जेले में निशुन्न दाम देती हैं मामनाम प्रश्न करने के लिए हिताग्न प्रश्न उत्तराय නම් සරුවක්යන් වහන්සේ සුදුසු අවස්ථාවන් විදී අනාථපිණ්ඩිකේ සිටවරය අමතා විශේෂ දේශනා පවත්වන තීරණ. වේලාම සූත්‍රය වෙන දේශනා දැන් මේ සඳහන් වෙන ප්‍රාතිකර්ම සූත්‍ර දේශනයේ දයා බුදුරජාන් වහන්සේ එකමාත දේශනා කරන දේශනාවක්. මේ දේශනාවල සඳහන් වෙනවා බෞද්ධ මිනිසයන් විසින් බෞද්ධයන් විසින් එතන පතන ප්‍රාර්ථනා හතර බෞද්ධ අනිතරල දානාවේ කුසල් කරන්නේ කැලණිය සිටින දරි ධාර්මිකව ධර්මයේ ප්‍රාර්ථනා කරනවා. එවාගෙම සද්ධා බුද්ධි සම්පන්න සිරිවර සම්පත්තියේ ප්‍රාර්ථනා කරනවා. එසේම නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ආයුෂාගේ කෙළවර සුගති ලෝකයේ උපදින්න ප්‍රාර්ථනා කරනවා. මේ කාරණා හතර එකක් එකක් ගානේ දුර්ලභ වූ ඉෂ්ට වූ කාන්තෝ මනාත වූ දුර්ලභ වූ කාරණා හතරක් බව පහදා දුන්න මේ සූත්‍රය පාඨයේ. ධාර්මිකව ධනවත් වීම දුර්ලභ දෙයක්. යස පිරිවර සම්පන්න යසස පැතිරීම දුර්ලභ දෙයක්. නිරෝගීව දීර්ඝාස වීම දුර්ලභ දෙයක්. ආයු කෙලවර සුභකේ යන එකක් දුර්ලභ දෙයක්. මේ අතර මෙච්චෙනකොට ලැබෙනවා කියනවා නම් මේ කිතාම වැදගත් පුණ්‍යවන්තකම. නමුත් බෞද්ධයන් බලාපොරොත්තු වන්නේ නැතෝනේ. ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. බලවත් ඡන්දය, බලවත් වීරිය, බලවත් චිත්තය, බලවත් විමර්ශන නුවණ තියනවා නම් කරන්න බැරි දෙයක් ලෝකේ නැහැ. මහා සාගරේ තියෙනවා ගොඩ වෙලා තියෙනවා මේ කියන ධර්මතා නිසා. මහා ජනක කුමාරයා සද්දාසත්තිත්තේ මහා මුහුදේ සීනලා ගොඩුනේ බලවත් කුසල ඡන්දය කුසල වීරිය කුසල චිත්තය කුසල නිමාංශනේ නුවණ නිසායි. නම්ියේ කුමාරයා මහා මුහුදේ සීනලා ගොඩුනේ ඒ විදිහටයි. දිනනෝරු වල මැද්දේ තැනලා දම් පින්කම් කරන්න තරම් සමර්ථ වුනේ ඔය ධර්මතා හතර සිතේ වඩා වර්ධනය කරගත්ත නිසායි. සමහර විට මාර්යා පළවා හැරලා මාර්යා ලැජ්ජාට පත් කරලා දානාදී කුසල් කරන්නත් බෝසතුන් වහන්සේ සමත්ුනේ ඔය ධර්මතා හතර නිසායි. බලවත් කුසල ඡන්දයේ කුසල වීරියේ කුසල සිතා කුසල නිමාංශන නුවර
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉස්සෙම කාන්තෝ මනාපෝ දුර්ලභෝ ධර්මතා හතර අත්පත් කර ගැනීමට හේතු ධර්ම හතරක් තියෙනවා. ඒකයි මෙහි විස්තර කෙරෙන්නේ. සද්ධා සම්පදා, සීල සම්පදා, ඥාන විඥාන සම්පදා, ප්‍රඥා සම්පදා. මෙන්න මේ ධර්මතා හතර ධාර්මිකව ධනවත් වීමට, යතෝ කීර්තියේ පැතිරීමට, නිරෝගීව දීර්ඝාස ලැබීමට, සුගති ලෝකයකට ගෙනීමට මේ ධර්මතා හතර පිහිට වෙනවා, හේතු වෙනවා. එන් සද්ධා සම්පදා කියන්නේ කුමක් දෙකින් එක කෝල්ලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය, ධර්මයේ ස්වාස්වාත බව, සංවරයේ සුපතිපන්න බව යම් කෙනෙක් කදපත්යෙන් පිළිගන්නවා නම් මේකට කියන සද්ධා සම්පදා. ඒ සද්ධා සම්පදායේ තියෙන අවස්ථා හයක්. සද්ධාන ලක්ෂණ සද්ධාව, සම්පසාදන ලක්ෂණ සද්ධාව, ඕකප්පන ලක්ෂණ සද්ධාව, සම්පක් කන්දන ලක්ෂණ සද්ධාව, ආගම සද්ධාව, අභිගම සද්ධාව තියෙනවා. එන්නේ සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ අපි හැමදාම කියනවා සිතිසෝදාකා නමස්කාර පාඨේ නත්ථිනේ සරණං වඤ්ඤං බුද්ධෝමේ සරණං වරං කියලා භාවිතා කරනවා. ඒ හැම එකකින්ම කියෙන්නේ සමන් වද කල්පයෙන් බුද්ධ ධර්ම සංඝ රත්නාත්‍රයේ පිළිගැනීමයි. මේ පිළිගැනීම තමයි සද්ධාන ලක්ෂණ සද්ධා. සම්පතාදෙන් ලක්ෂණ සද්ධා විචක් වඩා ප්‍රබලයි. තමන් මෙහිදී දුක කනගාටුවක් දියක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් සිටේ සංකලයක් ඇති වුණොත් දේවාල ගාමියන් නැතුව සාධබා කුමාරන් සාන්තෝරයන් සොයන්නේයන් නැතුව වෙන යම් යන්ත්‍ර මන්ත්‍ර ආදී බලිසෝවිල් පස්සේ යන්නේ නැතුව බුදුගුණ ගාංගල සඳුන ආවර්ජනා කරමින් බෝධිසත්ව චරිත, බුද්ධ චරිත, ශ්‍රාවක චරිත, බුදු බණ මේවා සිහිපත් කරමින් හිත පහදවා ගන්නවා. හිතේ තියෙන දුක් දුන්නක් කනගාටු ගිය කැටි ගැනීම යටපත් කර ගන්නවා. අන්න යටපත් කර ගැනීම හරියට බොර වතුරට උදක ප්‍රසාදක මණිකක් ගන්නවම පෑදෙන්නවා වගේ හිත ප්‍රසන්න බවට සමුනා ගැනීමයි. ඒ සඳහා දක්වන සද්ධාට කියන සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධා. සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියන්නේ ඒකත් වඩා බලගත් සද්ධාවක්. ගංගාවක් දිගද තලා ගලාගෙන යනකොට ගඟට බහින්න බැරි බයෙන් දෙපැත්තේ කෙනෙක් පිරින්න අතරෙත යෝධ පුරුෂයෙක් යකඩාවක් අරගෙන ගඟදී දෙදැහැරෙමින් මෙතන මෙතන යනවා. අන්න ඒ වගේ තමයි දාන සීල භාවනාදී කුසලගත කරන්නේ ජීවිතයෙන් දෙන්නේ යම් යම් බාධාවන් ලැබුණා. එතන මේ සංහාරේ වෙන යම් කිසි බාධාවක් ලැබුණා නම් ඒ වාට පසුබටෙන් නැතුව ජීවිතය ගැනවත් ගොබලා ඒ කුසල් කිරීමේ උද්‍යෝගීමත් සද්ධාවට කියනවා සම්පක් සම්බෙන ලක්ෂණ සද්ධා කියලා. ඒක අර නු දෙකට වඩා බලගතු. අපේ බෝසතාණන් වහන්සේගේ බෝධි සම්භාරයේ තිබු බොහෝ ජාතිවල බොහෝ ආත්මවලද මේක පැහැදිලිව සඳහන් තියෙන්නේ. එකක් තමයි කබිරංගාර බෝධිසත්ව චරිතය. කබිරංගාර බෝධිසත්ව කාලයේදී බෝසතුන් වහන්සේ කුඩා කලපතන් දුගීමගේ අකරණයන්ට ධම්ම රටක් පැවැත්වුවා. දවසින් දවසේ මේ ධම්මයට දිනුනොලා පෙරදානෙන් ධනෝපාරණය කරමින් දාස්වනන් දෙනාට දිනපතා කෑම දීම ඇඳුම් පැළඳුම් දෙහෙත්සේ සැන දෙකෙම දන් දෙනවා. ඔය අතර අද්දාකස්සේ ගන්න මාදම පරිවතෙහි විරෝධ සමාපත්තියෙන් වැඩි සිටි සසේ දුරු කෙනෙකුන් වහන්සේ නිතින්ම පාපයදී අවදී පාන්දරේ. එළෙනකොට දෙනෝ දහස්සක් දෙනක් කැවිලා හිටියා දන් ගන්න. පතේ බුදුරජාණන් වහන්සේ ඉදා දාන්නේ වැඩසුනොත් පිරිනුවන් පාරව. ඒක නිසා ඒ බව දැනගත්ත සීලෝකහයේ ඉරණම කැලෙන්න වතුවත් ජී පුත්‍රයා මෙතන ගිනි අඟුරුවලක් නැවුවා සාලාවසයි පතේ බුදුරජාණන් වහන්සේට ආතරේ. හැටරේනක් තරම් දිගසාල මහ ගිනි අඟුරුවලක් ඒක බලන්ට බලවේ තරම්ම රතුයි. මේක කෑ ගහන්න පටන් ගත්තා. නමුත් මේ උදාහරණ ඇති අර මුලින් සඳහන් කළානේ කුසල සංගේ කුසල වීරියේ කුසල චිත්තේ කුසල විමර්ශන නුවණ කියන හතරක් තියෙනවා කියන ඒවා හිතේ ජීුණු කරගත්තේ කදිරංගාර බෝධිසත්වයන් වහන්සේ එකාටකින් පිළිබක් පාත්‍රයේ කුලි අනිත්‍යතෙන්
හැල්ලෙකු යඩගෙන ආවා මේ ගිනි අඳුරවල් ළඟට. කල්පනා කළා මෙතන ඉදී ගිනි අඳුරවලක් නැරෙන්න බෑ. මේ දස්කින්කම් කරනවාට බාධා කරන මාර පාපින දේවතාවුන් එහෙම කෙනෙකුගේ වැඩක් වෙන්නේ නැති කවුරුනමුත් මලාපු කෙනෙක් සමග කෙනේවා කියලා අහත දෙස් බැලුවා. ආකේ දිලිසි දිලිසි සිටියා වතුවල් දිවි පුත්‍රයා. ඇතුවා තමන් කවුද? මම වතුවල් දිවි පුත්‍රයා. මේ ගිනි අඳුරවල නෑනේ මක්නිසාද? දාම වැඩක් ගන්න. එළලා වුණාසේ අභියෝගයක් කළා වතුවල් දිවි පුත්‍රයේ තුමාගේ එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. සියයක් දහහක්වත් මගේ දාන වලක්වන්න බෑ. මම දන්නේ නැති බලන්නයි කියලා අභියෝගයක් කළා සත්‍යස්‍යාවක් කළා. මම කුඩා කලකට මෞපියන් ඌවටෙන් කළා. නිති පන්සිල් මං රැස්කා හොයා සිටිය රැස්කා. ලොව බුදුකසේ බුදු මහරහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි. ඒ මහෝත්තමයන් වහන්සේලා දීපු දාන ආදි පාරමී තුරු බව සත්‍යයි. ඒ සත්‍ය බලෙන් මත මේ ගිනි අඟුරු මල දෙන්නේ ගිහිල්ලා මගේ දෑතින් මේ දාන කිල්ලමන්ද සත්‍ය ලැබේවා කියලා තන්නා මේකේ. මේක නම් පුදුම කිම්මා. ඒ කියන්නේ බලාන හිටියා යුතුයිට උනා. එනේ මේ අපරාධයක් වෙන්න යනවා නේද කියලා. නමුත් උන්වහන්සේගේ ගුණස්කන්ධය අචේතනික මහ පොළොවට දැනුණා. ගුණවන්තයාගේ ගුණය මහ පොළොවට දැනෙනවා. අගුණවන්තයාගේ අගුණයත් මහ පොළොවට දැනෙනවා. එනිසානි කලාබු රජු දෝෂේ මාර්යා එවාගෙන සුප්‍රබුද්ධ රජු නන්ද මානවක නන්ද යක්ෂයා කිංචි මානවිකාව දේවදත්ත දුන් ආදී පොළොව කළා නාපාට ගියා කියන්නේ බොරුවක් නෙමෙයිනේ. මේ මහෝත්තමයන් වහන්සේ මතු අනාගතයේදී බුදු වෙලා බුදුවෙන්න පහළ වෙන දවසේදී සද්දම කියුම් පැනනගේ සිතන් සීටිපතු පිළිගන්න සුදුසු භාග්‍යවන්ත බව ප්‍රසාදකයක් වශයෙන් ගිනි අඟුරු වල නැද්දෙන් සත රෝගයක් තරම් විශාල දෙලුම් වලක් පහළ වෙලා සීටිපතු පිළිගත්තා. පස්වනක් හේතෙන් දෙනිනා මතේ බුදුරජාණන් වහන්සේට දානීය පිළිගන්න ගාථාවකින් ආරාධනය කළා. කාමං පතාමි නිරයන් උද්දකාගෝ අවන්තිරෝ නානරියන් පරිස්සාන් නන්දතිංදන් පටිග්ගහා. ස්වාමීනි මගේ ඉත යසුපුරු වෙලා මා උඩුපුරු වෙලා රක්නක් කමක් නෑ. මගේ ශරීරයේ අන්තිමියාගුරුවන් බාටපත් වෙලා කමක් නෑ කියලා මම අඟුරුවල මැදට පැන්න ස්වාමීනි මට මගේ දල්සැලට තනිනේ සිල් කෙතක දන් නොදීන්න මට පුළුවන් කමක් නෑ ස්වාමීනි. මට අනුකම්පාවෙන් මගේ දාන පිළිගන්න තේක්වා කියලා දාන පූජා කළා. රතේ බුදුරජාණන් වහන්සේ සික්ඛිතං සක්ඛිතං කියන සම්මෙය සමිජ්ජතු ආදී ගාථා දෙකෙන් අනුමෝදනා දේශනා කරලා බලා සිටින්නේ මහසෙන් ගැදියා. දිනෝ දහසක් දෙනා සාදුකාර දෙනේ මහා උද්ඝෝෂණයක් කළා. බෝසතුන් වහන්සේ උන් ඥාන කළ කිව්වා සත්පුරුෂේ මේ පින්කම් කරන්න බය නොවෙත්වා. මං ජීවිතය ගැන නොබලා පැන්නා. මා හැතුරුණු ධර්මයේ මට පිහිට වුණා. එනිසා මා මේ සිද්ධ කරගත්ත උදාර කුසලයේ ඔබ සෑහෙන දෙන අනුමෝදන් වෙත්වා. මම අනාගතයේදී ලෝතුරා බුදු වෙලා මේ කියන ලෝකවාසී ගින්නෙන් දැන සත්‍යයන් අමා මහ නිවන් පුර ලන්නට බුදුබා පිණිස මේ කියන හේතු වේවා කියලා ගොඩ වුණා. මෙන්න මේ වාගේ සෙන්කම් කිරීමේ උද්යෝගීමත් ශ්‍රද්ධාවට කියනවා සම්පක් හන්දන ලක්ෂණ ශ්‍රද්ධාවට. පොල්කප්පන ශ්‍රද්ධාව කියන්නේ දහයියා ගොඩක ඉන්නක් පිටේ වඩ තියෙන වැටෙනවා. මඳේ ඉන්නක් පිටේ වඩ තියෙන වැටෙනවා. ළඟට ద్వාරයක ඉදිකඩුල්ල කියන ඉන්ද්‍රකේණියක් හිටවනවා. හතර වෙනක් පොළවේ පිට වෙන හතර වෙනයි පොළවෙන් උඩට තියෙන එක ශක්තිමත් දැලයක්. එකෝ කීමලා හරයක් නැත්නම් නාගස් හරයක් නැත්නම් ඇහැලා හරයක් වැනි හර ඇති විශාල කඳුවක් තමයි ඉන්ද්‍ර කෙලිය හැටියට හිතවන්නේ. ඇතෙකුටවත් මේ ගලවන්න බෑ. හාස්පතින් සිංහදිගෙන් යන ඡද මාරුතේකට සොලවන්න බෑ මේ ඉන්ද්‍ර කෙලිය. ඒ වාගේ යන්තිනෝගේ හිසේ බුද්ධ ධර්ම සංගත කර්ණාත්‍රයේ කෙරෙහි ඉතින හේතුවකින්වත් සොලවන්න බැරි ස්ථිර ශ්‍රද්ධාවක් හිතියානම් ඒකට කියන ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාවතිය. ආගම ශ්‍රද්ධාව කියන්නේ බුදු වීමට, සතේ බුදු වීමට, අගසව මහසව ආදී තනතුරු ලැබීමට නියත වෙච්ච උත්සමයන් ඉන්නවානේ.
ඒ උතුමන්ට භවයක් භවයක් වාසා අනුගේ උපදේශයක් නැතුව දම් පුංකම් කරන්න සද්ධා පහළ වෙනවා. ඒකට කියනවා ආගම සද්ධාව කියලා. සෝවාන්ගේ මාර්ගඵලාවෙන් උතුමන්ට තියෙන සද්ධාවට කියනවා අධිගම සද්ධා. ඒකට අවිස්ස ප්‍රසාදය කියලා කියනවා. අවිස්ස ප්‍රසාදය. මාර්ගයේ පුත්‍රයාකවත් ඒ සද්ධාව හොලවන්න බෑ. දිනක් සැරක් නෝර දේශරුවක් යන වහන්සේ සූරම් බට කියන්නේ මානව කෙනෙකුට බණ කියලා සෝවාන් වෙලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ටික වෙලාවකින් මෙන්න බුදු කෙනෙක් ආවා. ඇවිල්ලා කියනවා මානවකේ මම ඉස්සෙල්ලා බණක් කිව්වා නේද සීල සංස්කාර අනිත්‍ය දුක්ඛය අනත්තයි කියලා. නෑ සීල සංස්කාර අතරින් සමහර සංස්කාර නිත්‍යයි සත්‍යයි ආත්මයි කියලා පිළිගන්නයි කියන්නේ. මේ සූරම් බට මානවතුමා කල්පනා කළා බුදුරජාණන් වහන්සේලාට වචන වරදින්නේ නෑ. සත්‍යයෙන් දේශනා කරන්නේ නැහැ. නැවත සංශෝධන කරන බණපදුන් වාසලාට නැහැ. මේකනම් බුදු කෙනෙක් වෙන්න බෑ. කියලා එකපාරට සමු කවුද කියලා. වසවර්ධී පුත්‍රයා මොන කොලොක් ප්‍රමාක් කළා බොරු කියන්නේ නැහැ. ඊවා මම වසවර්ධී පුත්‍රයා කියලා. එතකොට අසුරුසනක් ගහන්නේ කියලා වසවර්ධී පුත්‍රය ඔබගේ සීයක් දහහක් ආවත් මගේ පිළිගැනීම කොළවන්න බෑ කියලා අසුරුසනක් ගහනකොට උන් අසුරු දානවා. මෙන්න මේ වාගේ සොලවන්න බැරි සීල ශ්‍රද්ධාවක් මාර්ගඵලාවින් දෙහි හිතෙනවා. දැන් මේ අනුසලක බැලීමේදී මේ කය ආකාරි ශ්‍රද්ධාව යම්කිම ගිහිතේ සිහිපයන ඒ ශ්‍රද්ධාවන්තය සත්‍ය වශයෙන්ම ධාර්මිකයි. ධාර්මික බැවින් ඔහු අප්‍රමාදව තමන්ගේ ජීවනයේ කටයුතු වල යෙදෙනවා. එනිසා ධාර්මිකව ධනවත් වෙනවා. සද්ධාව නිසාම යසක තීර්ථිය පැතිරෙනවා. සද්ධාව නිසා වැඩි වැඩියෙන් කුසල් කිරීමෙන් නිරෝගීත්වය දීර්ඝාවසය ලැබෙනවා. සද්ධාව නිසාම කළ කුසල් දෙලෙන් සුභතියකට යන මෙන්න පළමුවෙනි හේතුව. ත්‍රිවිධ කාමයේ සීලවන්ත බව සීල සම්පදා. භවග්‍රහකයෙන් රැකලා නිත්‍ය සීලයක් පිරිසුදු ආරක්ෂා කර ගැනීම සීල සම්පදායි. සීලයක් ආරක්ෂා වෙන්න ඕනේ ක්‍රම 8කට. අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස බුද්ධිත නිමෝපසත් අපරාමත්ත සමාධි සංවත්තිනිකේ අකණ්ඩ කියන්නේ ශික්ෂාපද සමාදන් වූ ශික්ෂාපද අතරින් මුලින් අගින් කඩාගෙන යන රැකේ අච්චිද්‍ර කියන්නේ නදී ශික්ෂාපදයක් හදා ගන්න යුතුව රැකේ අසබල කියන්නේ තේලිය ශික්ෂාපද කඩා නොගැනීම අකල්මාස කියන්නේ තනින් තනින් ශික්ෂාපද දෙන්න නොගැනීම බුද්ධිත කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකිරීම ඉන්ද්‍රිය ප්‍රසාරය කියන්නේ බුද්ධ ආගමේ උතුමන් විසින් ආරක්ෂා කළ අයුරින් සීලය රැකීම. අපරාමර්ථ කියන්නේ දිව්‍ය මනුෂ්‍යයාගේ භව සම්ප්‍රත් නොපැතීම. සමාධි සංවත්තිනේ කියන්නේ සම තැනකදීම චිත්ත සමාධිය ලැබෙන හැටේට සීලය පිරිසුදුව යටගෙන සිටීම. මේ විදිහට සක්නාන්ද සීලයට කියන සීල සංකදා. මේ සීල සංකදාව යම් කෙනෙකුගේ සංකාන හොඳින් පිහිටා සිටිනවා නම් සද්ධා සම්පදාවක් හොඳින් තේනවා නම් තැනැත්තා බොහෝම ධාර්මිකයි. සීලය නිසාම දුෂ්චරිත වලින් වැළකීලා ධාර්මිකව ජීවත් වෙනවා. දැන ජීවනෝපාය සිදු කිරීමෙන් ධාර්මිකව ධනවත් වෙනවා. ඒ වගේම තමන්ගේ සීලය නිසාම යසෝ කීර්තිය ලැබෙනවා. සීලය නිසාම කුසල් කිරීමෙන් නිරෝගී සෝය දීර්ඝාස වැඩෙනවා. සීලය නිසාම සුදුසු සරායන වෙනවා. මෙන්න දෙවෙනි හේතුව. තුන්වෙනි කාරණේ ත්‍යාග සම්පදාව. ත්‍යාග සම්පදාව කියන්නේ විගතමල මැච්ඡේනේන තේසසාගාරං අධ්‍යාවසති. හැමදාම හිතන උදේ නැගිට ගමන් ආකාරයමක් අර දීගන්නේ ලැබේවා. අර පරිත්‍යාග කුසල චේතනාවෙන් මෙතන දවසේ ගෙවනවා. මුත්තකාගෝ සමන් යම් කිසි දෙයක් දෙනවා නම් හද තුලින් මේක පරිත්‍යාග කරනවා. පයක කාලනේ අත හොදාගත්තා වගේ තෘෂ්ණාවක් ඇතුව දන් දෙනවා. යාක යෝගෝ කවුරු හරි ඇරින් අමීම තරවල් දේවන කිව්වොත් නැකේ නොකියා ඒ දේ සිද්ධ කර දෙනවා. උත්සාහ කරතෝ නිතරම අනුමත දෙදා ආදීනේ කුරුද්ද ඇති කරගන්න. දාන සංවිභාග රතෝ තමන් හරියම්බ කරන දෙයින් අග්‍රදානය දෙනවා. තමන් අනුභව කරමින් වෙනකොට උනක් දෙනවා. ඒ කර්මද පරිත්‍යාගයේ පුරුදුනන් ඒකෙන් තියෙනවා ත්‍යාග සම්ප්‍රදාය. ඒ ත්‍යාග සම්ප්‍රදාය නිසා අර සද්ධාවත් සීලයක් දෙකේ පිහිටාගෙන ත්‍යාග සම්ප්‍රත්‍යයේ පුදු කිරීම නිසා ධාර්මිකව ධනවත් වෙනවා.
වතුර නෙදකින් ගන්න අලුත් වතුර උනන්න වගේ සමාන වැඩි වැඩියෙන් ආදායම් මාර්ග උදාපත් වෙනවා. ඒ නිසා ධාර්මිකව ධනවත් වෙනවා. ඒ ත්‍යාග ශ්‍රද්ධා සම්පදා වගේම ත්‍යාග සම්පදා අනිසා යසෝ කීර්තිය සැතිරෙනවා. ඒ වගේම නිරෝගී දීර්ඝාසය ජීිනවා ආයු කෙලවර සුභතියට කරා. මේ තුන්වෙනි හේතුවයි. හතරවෙනි එක ප්‍රඥා සම්පදාවයි. ප්‍රඥා සම්පදා නම් දේශනා කොටවදාලේ සෑම දිනාගේ චිත්ත සංකාන අඳුරු කරන ධර්මතා පහක් තියෙනවා. මෙන්න මේ ධර්මතා පහ මනසවත්වා ගැනීම ප්‍රඥාවයි. මොනවද මේ ධර්මතා පහ කියන්නේ? කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, සීලනින්ද නීවරණය, උද්ධච්ච කුක්ෂච්ච නීවරණය සහ විචිකිච්ඡා නීවරණය. ඒ පස් දෙනාගේ එක එක්කෙනෙක් හරියට හිතේ පහළ වෙනකොට හිත අඳුරුයි. හිතතන යථාර්ථය වැටෙන්නේ නැති වෙනවා. කලයේ තුන කලයේදී අමතකේ එනවා තේරුම් ගත නොහැකි වෙනවා. මේ පස් දෙනා යටපත් කරන්නට කාමච්ඡන්ද නීවරණය කියන එක යටපත් කරන්නේ පිළිකුල් භාවනා පුරුදු කරනවා. දෙතිස් කුක්කොට්ටාසය යන දසාසු දේනෙහි කරනවා. ඒකෙන් ලැබෙන නුවණ ප්‍රඥා සම්පදාවයි. ව්‍යාපාදයේ කියන එක යටපත් කරන්නේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වඩනවා. එයින් ලැබෙන ආභෝගයේ ප්‍රඥා සම්පදාවයි. සීනමිද්දේ මනකවත් ගන්න ආලෝක සංඥා වඩනවා. සාත්‍රි කාලේ දවල් කාලේ වගේ හිතාගෙන ආලෝකය අරමුණු කරනවා. එයින් ලැබෙන ආභෝගයේ ප්‍රඥා සම්පදාවයි. බුද්ධත්ව කුක්කෝචයේ මනකවත් ගන්නට සමන් රත්නා සීලයේ පිළිබඳ වැඩිමින් ඉගෙන ගන්නවා ආනාපාන සතිය වඩනවා. එයින් ලබා ගන්නා භෝධයේ ප්‍රඥා සම්පදාය. විචිකිච්ඡා මැදකවැත්තේ බුදු ගුණ දාම් ගුණ සංගමන වැඩි වැඩියෙන් පුරුදු කරනවා බුදු ගුණ ඉගෙන ගන්නවා. එයින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදායයි. මෙන්න මේකේන පංච නීවරණ යටපත් වෙන හැටියට තමන්ගේ සිතේ යෝනිසෝ මනසකාරය. ඒ කියන්නේ භාවනා මනසකාරය පුරුදු කර ගන්නවා නම් එයින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදාය නිසා සදා සද්ධාවන්තේ සීලවන්තේ ත්‍යාගවන්තේ කියනවා. ප්‍රඥා සම්පදාය සියල්ලට වඩා ප්‍රධාන වේදවා. ප්‍රඥා සම්පදාය වැඩි තැනැත්තා නුවණින් යුතුව ආදායම් මාර්ග නිසිතේ පවත්වා ගැනීමෙන් දැහැමින් ධනවත් වේදවා. ඒ වගේම යතෝ කීර්තිය වැඩි වේදවා. නිරෝගීව දීර්ඝාසීන දිනවා ආයු කිනවර සුභතියකට යනවා. අනාථකින් නිගේ සිටුවරයා ඔය සම්පත් හතරෙන් යුක්ත කෙනෙක්. එකමා ප්‍රඥා සම්පන්නයි ත්‍යාග සම්පන්නයි සීල සම්පන්නයි සද්ධා සම්පන්නයි. එනිසා එතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්. එතුමාගේ අශෝකයේ මනලෝ දෙව්ලෝ පවා ප්‍රතිනිධිය කෙනෙක්. එතුමා නිරෝගීන දීර්ඝාසින්ද කෙනෙක්. එතුමා ආයු කෙලවර තුසිත ජීවලෝකයට නියත වූ කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධාව සීලය ත්‍යාගය ඥානය කියන ගුණාංග හතර ඇතුව ධාර්මිකව ධනවත් වූවා නම් යමි ඒ තැනැත්තාට ජයග්‍රහණ හතරක් සිදු වෙනවා. ජයග්‍රහණ හතරක් සිදු වෙනවා. පළමුවෙනි ජයග්‍රහණය තමයි තමන්ගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් සේවක සේවිකාවන් සමග තමන් සැප විඳිනවා. ඒ කියන්නේ සුදුසු පරිද්දෙන් ආහාර පාන ඇඳුම් පළඳුම් යාන වාහන මිල මුදල් ජීවිත පරිහරණය කරනවා. සම ජීවිතවතාවක් ඇතුව ඒ කියන්නේ හරි හම්බ කරන දේ හතරට බෙදලා හතරෙන් එකක් පරිභෝගයෙන් ප්‍රයෝජන ගන්නවා. හතරෙන් දෙකක් කර්ම අංකුල යෙදෙනවා. අනිත් හතරෙන් එක අනාගතය බලා සංපත් කරනවා. ඒකයි සම ජීවිතතාව. ඒ විදිහට සංපත් ඉදීම පළවෙනි ජයග්‍රහණයයි. දෙවෙනි ජයග්‍රහණයේ සතුන්ගෙන්, තුරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන් අපේ ඥාතීන්ගෙන් යම් යම් ආපදාවක් ආවා නම් නඳු අප කරදර ආදියක් ආවා නම් තම ප්‍රඥාවෙන් යුක්තදයන් ශ්‍රද්ධාවත් සීලයක් ත්‍යාගයක් උත්කෙනෙක් බැරි ඉක්මන්නේ කලබල නොවේ පරිගැණීම් චේතනාවලින් පොරව ඒවට ගමේ වැය කරමින් එනම් හිතේ ජයග්‍රහණය කරමු. ඒක දැනගන්න. තුන්වෙනි කාරණේ බෞද්ධයෙකුගේ යුතුකම් පහක් සිත් සිද්ධ කරන්න කියනවා. ඒක පහම කරගන්න. ඥාති බලි, අතුති බලි, සුද්ධපේත බලි, කාජ බලි, දේවතා බලි කියේ. බලි කියන්නේ යුතුකම්. ඥාති බලි කියන්නේ තමන්ගේ මවපස තියපස තියෙන ඥාතියෙන්න නිසිසේ අවශ්‍ය දේ සංග්‍රහ කරනවා. යටත්‍රිතයෙන් මෛත්‍රිය වචනින් හරි සංග්‍රහ කරනවා. ඒ ඥාති බලි. අතීත බලය කියන්නේ සමන්ගේ නිවෙතට ආගන්තුක එනවා නම් හිතවත් අහිතවත් දිහිතයිදී පවුරු නමුත්
ඒකත් අවශ්‍ය කෑම දින දෙකේ ඉලංගදා තම දෙකෙන්න පිටුකම් එක සිද්ධ කරනවා. ආගන්තුක සත්‍යය බොහොම ගෞරවයෙන් සිද්ධ කරනවා. සතුනේකාවක් ආගන්තුක සංග්‍රහ සිද්ධ කරනවා. ඊළඟට රූපේක බලයේ කියන්නේ මේ පරිලෝකයේ අයත සිල්පම වුණා. සාජමාලයේ කියන්නේ රජදරුවන් වෙත පාලක පක්ෂයේ වෙත ආදායම් බදු දෙවීම හා නීති ගරුකත්ව අනුගමනය කිරීම. ඒක රජවරුන්ට කරන ගෞරවයක් යුතුකම. කුඹේක බලයේ සවාදීන දේවතා බලයේ කියන්නේ සමස්ත ආරක්ෂක දෙවි දේවතාවු ඉන්නවා. ග්‍රාම ආරක්ෂක, නගර ආරක්ෂක, දීප ආරක්ෂක, අස ආදි වශයෙන් මේ දෙවි දේවතා හොදෙතා සිල්පම වුණා. ඒ කියන්නේ කාරණා පහ සඳහා ධනිනය කරනවා. ඒකත් ජයග්‍රහණය. හතරෙනි ජයග්‍රහණය තමයි ජීතේ සමන බ්‍රාහ්මණ සම්පිතෝරච්චේ නිමිත්තා වදක් සමාද ප්‍රතිරතා ඒකමත්තානන්දමෙන් ඒකමත්තානන් සමෙන් ඒකමත්තානන් පරිනිබ්බාසං ජීතේ සුද්ධක් විසංදක්ෂේ නම් ප්‍රතිසිතේති කියලා. සිල්වත් ගුණවත් සරිද්දෝ ඉන්නවා. ඒ සිල්වත් ගුණවත් සේජුතුමන් මනක් ප්‍රමාදයන් යටපත් කරගෙන ශාන්තියේ මෛත්‍රියේ ගුණය දරාගෙන තම තමන්ගේ ආත්ම දමනය කරගනිමින් වැඩි වුණා. උන්වහන්සේලාට සීවර තින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍යේ කියන යම් කිසි පතේක පරිත්‍යාග කිරීම උද්දග්ගික දාන දස්සනාව තියෙනවා. උද්දග්ගික කියන්නේ තම ඉහෙල බලා යන උසස් භාගයට පැමිණෙන දාන පරිත්‍යාගයෙන් සිද්ධ කරන. ඒකයි දාන දස්සනාවක් කියන්නේ. දැන් කෙලෙසන් පැදගොඩ දුදීමක් යසනේ වල දෙන දාණයට දාණය කියලා. ඒකට මේ දක්ෂිනාව කියන්නේ. දක්ෂිනාව කියන්නේ සිල් උතුම් දෙපිරිනමන පරිත්‍යාගයටයි. දාන දක්ෂිනාව. ඒක හතරෙනි ජයග්‍රහණයයි. දැන් මේ විදිහට දෙමහපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද හිතෙන විතරන් සේනක සේවිකාවන් හා තමන් සැපෙඳීමේ සඳහා එවාගේම ආපදාවන් සඳහා ධනෙ වැය කිරීම සඳහා යුතුකම් පහ සිද්ධ කිරීම සඳහා ධනෙ වැය කිරීමත් දාන දක්ෂිණාවන් සඳහා ධනෙ වැය කිරීමත් කියන සතරාකාර ධනෙ පරිත්‍යාගය ධනෙ යෙදවීම නිෂ්ඵල ධනෙට යක් නෙවේ. එමක් නිසා දෙක නුවණින් සිද්ධ කරන්නේ. දෙමෝපියන්ගේ සලකන්නේ තෘප්ණාව දෙන්නේ නෙවේ. සහෝදර සහෝදරියන්ගේ දූ දරුවන්ගේ අමු දරුවන්ගේ සේවක සේවිකාන සලකන්නේ තෘප්ණාව දෙන්නේ නෙවේ. එහෙනම් සලකන්නේ තමන් විසිතේ මෛත්‍රී කරුණා පිහිටුවගෙන පරිත්‍යාග සීලෙන් ගුණෙ දෙන්නේ. දෙමෝපියෝ දෙන්න අපට මේ විදිහට සැලකුවා. ඒ දෙමෝපියෝ දෙන්න අපේ දෙවියෝ, අපේ බ්‍රහ්මයෝ, අපේ මුල් ගුරුවරු, අපේ තින්තෙට අපි සැලකන්නේ කොහොමද කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් මෙයන් කෑම දීන ඇඳුම් පැළඳුම් මේ තේස් නැම දේ කියන සංග්‍රහ කරමු. ඒ සංග්‍රහ කරනකොට හැම වෙලාවෙම හිතේ බලපවත්වන්නේ යෝනිසෝ මනසිකාරය. අපි කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවයෙන් නුවණින් කරන මේ උපස්ථානයේ දෙමව්පියන්ගේ දූ දරුවන්ගේ සේවක සේවිකාවන්ගේ දිව්‍ය ඖෂධයක් ගැන වේවා. මෙයත් සංවිතිකේ කුසල්සිත පහළ වේවා. පිටිපන්සේ ලක්ෂිතා පොහොයාට සිය ලක්ෂිතවා ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් රැඳෙත්වා. දෙලෝපාලෝ ජයගෙන සතර දුකින් මිදී නිවන් දැකීත්වා. මතක් අසවල් බෝධියෙන් නිවන් පිණිසෙන උපස්ථාන පින හේතු වේවා. මේවා විහිසාගෙන දරුවන්ට ඥාතින් දෙමව්පියන් සැලකනකොට ඒක විශාල තුනක්යක තුන නිදානයක් වෙනවා. ඔය වගේම රජදරුවන් සාදානම් බදු දෙකින් ආදි දේවල් නඳුහාබ කරදරාදී තැන්වල ධනෙ වැය කරනකොට හිතන්නට පුරුදු වෙන්නේ තෝනේ. මේවා කරන්නේ පරිත්‍යාගයක්. මේ මගේ පරිත්‍යාගයෙන් මේ ඇත්තට සපවත් වෙත්වා. මේ ඇත්තන්ද උසාවියේ ප්‍රාණ වේවා. මතුමත්යේ සුගති පරායන වේ නිවන් දකිත්වා. මේ වාගේ යෝනිසෝ මනසිකාරයෙන් ඒ ආපදාවන්ගේදී ධනෙ වැය කිරීම කුසලයක් වාට සමුනවා ගන්න පුළුවන්. එවගේම ඥාතීන්ද සැලකීම, ආගන්තුකයන්ද සැලකීම, පරලෝකීය ඥාතීන්ද තින්දීම, දෙවියන්ද තින්දීම, රජදරුවන්ද සැලකීම ආදී දේවල දෙවිදී අර වගේම කුසලයේ කුසල්කකින් ඒවා කරන්නට පුළුවන්. කුසල්කකින් සිදුවීමෙන් ඒක උසාල පුණ්‍ය නිධානයක් වෙනවා. එවගේම සිල්ලුතුන් වහන්සේලාගේ සූපත්යෙන් උපස්ථාන කිරීම විශාල කුසලයක් වෙනවා. අපේ සෑහෙනින් සෑහෙනින් උපයාසකයා පරිත්‍යාගන මේ දාන වස්තු මේ සිල්ලුතුන් වහන්සේලාට දීව ඖෂධයක් අමාවුසුවක් යැනි වේවා. ස්වාමින් වහන්සේලාට ආධිවර්ණ සැප බල ඥාන ගැඳලා සීල සමාධි ප්‍රඥා ගුණ මෝරලා ධ්‍යාන අධිඥා මාර්ගඵල නිවන් ලබන්න අපේ මේ උපස්ථාන උපකාර වේවා. අපසත් ඒ කුසලයේ අසුවල් බෝධියෙන් නිවන් පිණිස වේවා කියන මේ මනුෂ්‍ය කාරණේ තුල සිල්ලුතුන් සැලකීමේ නේද මහා කුණේ නිදානයක් වෙනවා.
එතකොට බුදුරජාණන් වහන්සේ දැන් අනාථ පිළිවෙල සිටුවරයාට මේ කාරණා 12ක් දේශනා කළා. බෞද්ධයෙකුකින් හිතන පතන යහපත් ඇතුන් හතරයි. දහමින් ධනවත් වීම, යසෝ කීර්තිය සැතගීම, නිරෝගීව දීර්ඝාසය ගැනීම, ආයුෂණ සුභතේ පියාම හතරයි. ඒ සඳහා හේතු වෙන සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, ප්‍රඥා සම්පදා හතරයි අටයි. එයින් ලැබෙන ජයග්‍රහණය තමන්, දමෝපියන්, සහෝදර සහෝදරියන්, දූ දරුවන්, සිතවතුන්, හිත නිතුරන්, සේවක සේවිකාවන් සැපෙනිදීමේ එක ජයග්‍රහණයයි. ආපදාවන් විදී කම්පා නොවේ ධනෙ වැය කොට ජය ගැනීම දෙක. යුතුය කම්පා ඉෂ්ට කිරීම තුන, දාන දක්ෂිණාවන් පිළිගැනීම පහතර. දැන් මේ කාරණා 12ම ඒ අනාථ පිළිගේ සිටුවරයාගේ ජීවිතයට සම්බන්ධයි. එතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්, යසෝ කිරිතයට කෙනෙක්, එවාගෙන දීර්ඝාවසින් දෙකෙනෙක්, සුසුති ජීවි ලෝකෙට මේතුරු කෙනෙක්. එතුමා සැබෑ සද්ධාවන්තයේ, හේලවන්තයේ, ත්‍යාගවන්තයේ, ඥානවන්තයේ. එතුමා සැබෑ ජයග්‍රහණයේ අත්කරගත් කෙනෙක්. එතුමා සමන් සැපෙන්න දෙමෝපියන් දී දරුවන් සේනිත සේවිකාවන් සැපේට පමුණවාගත් නිසා මේ මාර්ගපාලාදීන් වාදපත් කරගත්තා. එවන්ගේම තමන්ගේ ධන භාණ්ඩාගාරයේ හිටු වේලාවේදී පවා අකම්පිතරයෙන් ජයගන්න සමත් වුණා දේනතාවයේ පවා දමනය කළා. එවන්ගේ යුතුයකම් රටේ අභිවෘද්ධිය සඳහා යුතුයකම් ඉෂ්ට කළා. එවන්ගේම දාන දස්නාවන් අපමණ සිද්ධ කළා. ඒ කාලේ පරිත්‍යාග ශීලයෙන් ප්‍රධානස්සේ දැරිය අනාථ පිළිවි සිටුවර 154 කෝටියක් ධනෙ රැ කළා. තමන් විදෙර නිතුකතා 2000ක් සංග පිළිසෙට ආගන්තුක දාන පනවල තිබුණා. දවස දෙවාරයක් බුද්ධ වන්දනාවත් ධර්මස්ත්‍රණය කියනවා. දිනපතා දම් පින්කම් කරනවා. එවාගෙන මාසෙට 8 දවසක් හේවත් සමාදන් රකින්නවා සේවක සේවිකාවන් දෙක ඇතුව. ඔය වාගේ කුරුම කුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන එතුමා ආයුෂාගේ කෙළවර සුසිත ජීවිතෝ උත්පත්ති ලැබුවා. එනි නවතින්නේ එහි ආවතු ඉඳගෙන ඉහළ ඉහළට ගිහින්න බ්‍රහ්ම ලෝකත් එකින් එක තිහෙලට ගිහින්න සුබතින් එක බමතලයේදී අනාගාමි වෙලා සුද්ධාවාසයේ තියනවා. සුද්ධාවාස පහේමත් එකින් එකට සැපෙන ඉඳලා ඉඳලා අතුමිතාවට ගිහින්න කල්ප 30000කින් 31000කින් පස්සේ අරිහත්ත්වයට පත් වෙලා නුවන් අරිමු. බුදුරජාණන් වහන්සේ මේ දේශනේ දැක්වී එතුමාගේ ජීවිතයේ අනිත්‍යයට කඩපතක් වාගේ දැක ගැනීම පිණිසයි. කියන සලක බැලීමේදී බුදුසසුනේ ගුණ මහ රහතුන් වහන්සේලා ඒ ලෝකෝත්තර නිවනට පත් වුනේ සසර ගමනේදී මෙන්නේ ගුණාංග හතර දිනු කරගෙනයි. සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, ප්‍රඥා සම්පදා. ඉතින් මේ විදිහට අපේ සාන්තිනායකයන් වහන්සේ විචාසන්ත කල්ප ලක්ෂයක් පුරාම බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා මාර්ග පරාජයකට ලෝතුරා බුදු පදවියට තැනින් 45 අවුරුද්දක් මුළුල්ලේ දසු අමාදාම් දැක්සෙන් සූවිත අසංතයේ 9,800,000 දෙනා අමාමහ නිවන් කර සමිලේවා. අනාමිතේ බල මාමෙන් වාසුවන විහෙදන ප්‍රේමක පත්නියෙන් අස්සංග සමන්වාවක බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැස් විහෙදන දළදා අස්සංතයෙන් යුතුව අධිෂ්ඨාන බල පිහිටුවා සුවාසු දහසක් ධර්මස්කන්ධයේ දේශනා කළා. සමන් වහන්සේ ආශ්‍රයාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ හිපානක් දෙරෙන්නාසේ පිරිනිවන් වැඩියා. සාතන් වහන්සේලාද පිරිනි වුණා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව සෝකී කර්මාරූපෝ මේ කරලෝ ගියා. සැදෙහිති විහාරස්ථානද රාජධානි වියන් පුකුණු මාලිගාදි සියල්ලද කාලයාගයනින් නස්සාවශේත වුණා. දේවාගී රහද සාරකා මහා පුරුකේ මහා මේරු කරුවත මහා සාගර වැනි විශාල වස්තු දේවා දරුවන්ගේ දෙකඩන් යාන වාහන නැඳුන් සැඳුන් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් ගේමෙන් ඇඳුනෙන් සැඳුනෙන් වතෙන් බුලෙන් දේසෙන් හේතෙන් පරිහරණය කරන අපාපගේ ආත්මභාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මවත් ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර සැලෙන බැවින් දුකයි. කැමතිසේ නොකවත් නා බැවින් අනවත් නයි. අනිත්‍ය දුක්ඛනාස්ස බැවින් හා පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛනාස්ස අසුභව සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාදී සත්‍යයයි. හේ දුක් ගෙනදෙන තෘෂ්ණාව සමුදේ සත්‍යයයි. දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයයි. නිවනට තනීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයයි. අනන්ත පරිමාණ බුදු සසුනේ බුදු මහ රහතන් වහන්සේලා දීර්ඝ කාලයක් සිරෝ පාරමී දෙලෙන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනම අජරාමර අමා මහ නිවන් ගැඩියා. අපට සස ජීවිතේ පුරා රැස්වන්නේ සෑම කුසලයක්ම පාරමී බාටපත් වේවා.
බෝධිසත්ව ධර්ම බාටපත් වේවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාටපත් වේවා සතෝ බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිළිතුරු ආගන්තුක